ඒක තමයි මේ මේ දෙත්තර කුරේ ස්වභාවය ගැන දැකියන්නේ ගොඩක් අය කතා කරන දැන් දෙබන සංදාන ගොඩක් අය මේකට කැමති නෑ මේක අහෝසි කරන ඇත්තටම අපේ 19 වෙනි සංශෝධනයේ මේ ditta purvasi භාවය පිළිබඳ වගන්තිය තිබුණා. ඒක ඉවත් වුණේ 20 වෙනි සංශෝධනයේ. ඉතින් ඒ 20 වෙනි සංශෝධනයේ එන්න කලින් තමයි මහමැතිවරණය පැවැත්තුවේ. ඒතකොට 19 වෙනි සංශෝධනයේ යටතේ ditta purvasiයන්ට මැතිවරණයේ ඉදිරිපත් වෙලා മന്ത്രിලා වෙන්න බෑ. එමනම් යම් කිසි කෙනෙක් මේ මැතිවරණයට තරං කරද්දී ඒක හංගලා සංගවල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ AI සම්බන්ධයෙන් ඉතින් නීත්‍යානුකූල යම් කිසි ක්‍රියාදාමයක් තියෙනවා. නමුත් මං හිතන්නේ කතා නායකවරයාටත් පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා 19 වෙනි සංශෝධනයේ යටතේ ditta purvasi භාවයක් තබාගෙන මැතිවරණේ තරං කළ ජයග්‍රහණය කළ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් තොරතුරු වසන් කළා යෙතෙන්ට පැමිණලා තියෙන ජනතාවට ජනතාවගේ පරමාධිපත්‍යයට ඒ හානිය වෙලා තියෙන්නේ. එම නිසා ඒ සම්බන්ධයෙන් ඍජුව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ සුදුසුම දේ තමයි එවැනි පුද්ගලයෝ ඉවත් වෙන එක. ආණ්ඩුව මං හිතන්නේ තාමත් අවබෝධ කරගෙන නැහැ රටපත් වෙලා තියෙන බරපතල බංකොලොත් භාවයේ ගැටලුව ගැන. විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයන් වලට ජනවාරි මාසයේදී බලාපොරොත්තු වෙන ආකාරයට යන්න බැරි වුණොත් භයානක සමාජ පිපිරීමක් එනවා. මොකද මේ ඇති වෙලා තියෙන පොලි අනුපාත වැඩිවීමත් බඩු මිලි ඉහළ යාමේ ඉද්දමනකාරී තත්ත්වයක් ඒ වගේම බදු බරත් විසින් කර්මාන්ත ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් තියෙනවා. මූල්‍ය ආයතන බිඳ වැටෙමින් තියෙනවා. බැංකු පද්ධති වලට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා. මේ හැම ශේෂ්ත්‍රයකම පීඩනයක් එල්ල වෙලා තියෙනවා. අර පෙට්‍රල් හිඟය ඩීසල් හිඟය වගේ පෝලිං තත්ත්වයක් එකපාර්ට මතු වෙලා නොතිබ්බත් කාබනික කුෂිකර්මය කරන්න ගියා වගේ වැඩක් තමයි දැන් මේ සිදුවෙමින් තියෙන්නේ. ටික කාලයකට පස්සේ ඉතාම භයානක නරක ප්‍රතිඵල අපේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයටත් ඇතම් රාජ්‍ය ආයතන විශේෂයෙන්ම බැංකු වලට එල්ල වෙන නියමිතයි.